සුබ දවසක් වේවා ආදරම්මි තාත්ති පුතේ දුවේ. ඔබට ජීවිතයේ සතුටින් ඉන්න අවශ්‍යයි නම් ජීවිතයේ ප්‍රගුණ කළගත යුතු මහා බලයක් තියෙනවා. ඒ බලේ තමයි ඉවසීම. ඉවසීම කියන දේ ජීවිතේ ප්‍රගුණ කරගත්තේ නැත්නම් හැම වෙලාවෙම කලබලකාරී, ක්ෂණිකයි. ඉතින් ඔබ මගෙන් ඇහුවා නම් කාර්ය සමහර අවස්ථාවන් වල මම කුපිත වෙලා තියෙනවා, කලබල වෙලා තිබෙනවා. හැබැයි මම පුළුවන් තරම් උත්සාහ කරනවා ඉවසීමකින් යුතුව ඉන්න. මොන වෙලාවට දිවසන්නට ඕනේ? අනිත් අය අපිට චෝදනා කරනකොට, අනිත් අය අපිට ගරහනකොට, අනිත් අය අපේ ජීවිත හැල්ලුවට ලක් කරනකොට, අනිත් අය අපි නොකරපු වැරදි කරයි කියලා කියනකොට මේ මොහොත වහා බලගත් මොහොතක්. එතන තමයි මේ ඉවසීම ප්‍රගුණ කරගන්නට ඕනේ. ඇයි ඒ? එහෙම නොවුනා නම් කාර්ය ඉවසීම නැති කරන්න තමයි මිනිස්සුන් වැඩ කරන්නේ. ඔබව කේන්ති ගස්සන්න, ඔබව දුර්වල, ඒ නිසා මිනිස්සු අර උච්චම් කරන්නේ හැම වෙලාවෙම, විහිළුවට ගත් ලක් කරන්නේ මොනවද? ඔබව අවුස්සන්න පුළුවන් කියලා දන්නකොට. ඒතර මේ ඇවිස්සෙනවා නම් ඔබේ ජීවිතය ඇතුලේ සතුට කියන දේ නැතුව යනවා. ඒ නිසා ඔබේ ජීවිතයේ සතුට කියන දේ පවත්වගෙන යන්න ඕන නම් ඔබ මේ අවුස්සන කොට ඇවිස්සෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. එතකොට මේ විශ්වාස කරන්නට ඕනේ දරා ගැනීම කියන එක සුවයක් කියලා. දරා ගැනීම එක බලයක් කියලා. අපි දැන් ගොඩක් වෙලාවට හිතාගෙන ඉන්නේ දරා ගැනීම කියන්නේ පරාජයක් කියලා. පරාජිත දෙයක් නෙමෙයි දරාගෙන ඉඳීම කියන්නේ. ඉවසනවයි කියන්නේ නෝන්ජල්කමක් නෙමෙයි. ඒ නිසා සමහර වෙලාවට හිතනවා මේක නෝන්ජල්කමක් කණයාගේ කියලා. නෑ, ඔබ සතුටෙන් ඉන්න තමයි ඉවසන්නේ, ඔබ සතුටෙන් ඉන්න තමයි දරාගන්නේ, ඔබ සතුටෙන් ඉන්න නිසා තමයි කලබල නොවී ජීවත් වෙන්නේ. ඒ නිසා ඔබ සතුට කියන දේ ඔබගේ ජීවිතය තුළ මුහුකුරාගිය කෙනෙක් වගේ තියෙන්නට ඕනේ. තාවකාලික පුංචි පුංචි සතුටවල් තියෙනවනේ. සීනි බෝලයක් හම්බුනාමත් ඒක සතුටුයි කියලා හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ සීනි බෝලේ ඉවර වුණාම ආය අසතුටටපත් වෙනවා. ඒ නිසා ආයෙත් අත දික් කරනවා, මේ මට ආයෙත් එකක් දෙන්න. ඒක කාලේ වුණාම ආයෙත් ඉවර. ටිපි ටිප්පයක් ආයෙනවා, ටිපි ටිප්පේ කාලේ වුණාම ඒකත් ඉවර. ඒ නිසා අපිට තාවකාලික සතුටවල් එනවා යනවා එනවා යනවා. හැබැයි ඔබට දීර්ඝ කාලීන ඔබේ මනස තුළ ඔබේ ජීවිතය තුළ මේ සතුට රඳවගෙන තියාගන්න ඕන නම් ඔබේ ජීවිතයේ ඉවසීම ප්‍රගුණ කරන්න. ඉවසීම ප්‍රගුණ කරනවා විතරක් නෙමෙයි, ඉවසීම ඔබ තුළ තියෙනවයි කියන දේ ඔබ අදහන්න අදහනවා විතරක් නෙමෙයි, ඒක අයිති කරගන්න. එදාට ඔබට තේරේවි මේ ඉවසීම ඔබගේ ජීවිතයේ පුරාවටම ලොකු ශාන්තියක් සහ සතුටක් ගෙන දෙනවයි කියලා. චේසු පිහිටයි.